මේ ඔබ දකින්නේ හුරුළු වැවයි. මහසෙන් රජු විසින් කරවන ලදැයි සලකන මෙම වැවේ ධාරිතාවය අක්කර අඩි 100ක්. කුඹුරු අක්කර 10500ක් මෙම වැව යටතේ වගා කරනු ලබනවා. මේ දකුණ තිසා වැව අක්කර අඩි 3215ක ධාරිතාවකින් යුක්තයි. අක්කර දහසක වගා භූමියක් මෙම තිසා වැව මගින් පෝෂණය වෙනවා. ධාරිතාවය අක්කර අඩි 36000ක් වන මෙම ජලාශය මගින් අක්කර 2600ක් වගා කරනු ලබනවා. වන්දනා සමයේදී නෑමට මෙන්ම බීමට ජලය ලබා දීමේදී මෙම වැව ප්‍රධාන තැනක් ගන්නවා. එලකෙන නාච්ච දුව වැව ඉතාමත් සුන්දර පසුබිමක් තුල පිහිටා තිබෙනවා. වැව තුල ඇති කුඩා දූපත් ඒට එක් කර ඇත්තේ මනරම් සුන්දරත්වයක්. අක්කර අඩි 45150ක ධාරිතාවයෙන් යුත් මෙම වැව යටතේ අක්කර 7000ක පමණ වගා කෙරෙනවා. තිසා වැව හා නුවර වැවටද ජලය ලබා දෙමින් ඒවා පෝෂණය කරන්නේ නාච්ච දුව වැවයි. වසර 1960 දී ඉදිකරන ලද රාජාංගනයේ වැව අක්කර අඩි 81600කින් යුක්තයි. මේ යටතේ කුඹුරු අක්කර 15000ක් පමණ වගා කරනු ලබනවා. අක්කර 3950ක පැතිරී ඇති මෙම ජලාශය කෘෂිකර්මාන්තයේ අතින් අතිශය වැදගත් ජලාශයක්. සාමාන්‍ය ක්‍රමයට කුඹුරු සඳහා ජලය ලබා දීමට අමතරව මෙම වැව ආශ්‍රිත උත්සාහන ජල යෝජනා ක්‍රමයක්ද පවතිනවා. මේ යටතේද අක්කර 4000ක් පමණ වගා කරනවා. මෙම ජලාශ පදනම් කරගනිමින් ප්‍රධාන ලෙස සිදුවන්නේ කෘෂිකර්මාන්තයයි. වේගවිතන ප්‍රධාන කොටගත් කෘෂිකර්මාන්තය තුල වෙනත් ආර්ථික භෝගමෙන්ම එළවලු වගාවද ප්‍රධාන වෙනවා. කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන පවුල් දහස් ගණනකගේ දිවි සුරැකීමට මෙම ජලාශ අතිශයින් වැදගත් මෙහෙවරක් සිදු කරනවා. වැව ආශ්‍රිතව සිදු කරන දිවිවර කර්මාන්තයේද අද ප්‍රදේශයේ සමහර ප්‍රජාවගේ ජීවන මාර්ගය බවට පත් වෙලා. මසුන් ඇල්ලීම මෙන්ම නෙලා ගන්නා ලද මත්ස්‍ය සම්පත ප්‍රදේශය පුරා අලෙවි කර ජීවත් වන පිරිසක්ද දක්නට ලැබෙනවා. මේ තුලින් මේ පිරිස තම අතුමිට සරු කර ගන්නවා. ජලාශරයෙන් ලැබෙන ජලය සත්ව නිෂ්පාදනයන්ටද ප්‍රයෝජනවත් වෙනවා. සත්ව පාලනයෙන් අමතර ආදායම් ලබන අයටත් මෙම ජල සම්පත ප්‍රයෝජනවත්. ප්‍රදේශයේ ජනතාවට මෙන්ම වන්දනා පිරිස සඳහාද මෙම ජලාශ අද දවසේ ඉතා ප්‍රයෝජනවත් වෙලා. නගරයට මෙන්ම නගරයේ අවට ප්‍රදේශවලට බීමට ජලය සපයා දෙන ජල ප්‍රබෝයන් ලෙසද නුවර වැව හා තිසා වැව මහඟු සේවයක් සපයනවා.